හොඳයි සාදුකාරයක් දෙන්න නමස්කාරය කියන්න නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛා පදං සමාදියාමි රාමීරේ මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අප විසින් ගෞරවාදරයෙන් පිළියෙල කොට ඉදිරිපත් කොට තිබෙන මල් පහන් සිසිල් පැන් ගිලන්පස ආදී මේ පූජාවන් සාන්තිනායක අමාමේනී තිලෝගුරු උද්‍රජාරන් වහන්සේ උදෙසා ගෞරව නමස්කාර පෙරටුව පූජා කරමු පූජා වේවා මේ ජනිතානි සංසයන් පින්ගනු කැමති සියලු දෙවියෝද මියගේ ඥාතියෝද අනුමෝදන් වී සුවපත්ත්වා ඔබ අප හැම දිනාටද මේ පින්කම මෙලෝ යහපත පිණිස පවතිවා පරලෝ යහපත පිණිස පවතිවා කෙලවර නිර්වාණ සම්පත්තියේ පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් එකට ගාථා කියමින් වන්දනා කරමු පූජා කරමු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාණං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ
ඥාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු සාවක සංඝෝ ආඋනෙයෝ පාඋනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානි සුපතික්ඛිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තු සබ්බඤ්ඤුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඝනසාරප්පදිත්තේන දීපේන සමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුදං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරුරුහේ පූයේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන ඒතේන ලබාමි උපං මිලායාති යතායි ධම්මේ කායෝ තතායාති විනාස භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්නාතු උත්තම අදිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු උත්තම අදිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු උත්තම අදිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු උත්තම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බූරි පඤ්ඤ තථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලිකේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්කිත්තං අනුත්තර අපි කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරමු කරණීය මත් කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ඡේ සක්කෝ උජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුභරෝච අපකිච්චෝච සල්ලෞක වුත්තේ සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනුනුහිද්දෝ නජබුද්ධං සමාචරේ කිංචියේන විඤ්ඤූ පරේ උපවදේයුං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
येकेचि पाणभूतास्मि तथावा स्थावरावाणा अनवशेषा दीघा वा ये महंता वा मज्जिमा रसकानुकतूला दिट्ठा वा एव अदिट्ठा ये च दूरे वसन्ति अविदूरे भूता वा संभवेसि वा सभ्ये सत्ता भवन्तु सुखितत्ता न परुरो परं निकुब्येत नातिमन्येत कत्तदिनं कञ्चे व्यारोसना पटिगसंज्ञानान्यमन्यस्स दुःखमिच्छय्य माता यतानियं पुत्रं आयुषा एकपुत्रमनुरक्षे एवंपि सब्बभूतेषु मानसंभावये अपरिमाणं मित्तं च सब्बलोकस्मिं मानसंभावये अपरिमाणं उद्दं अदोच तिरियं च असंबादं अवेरं असपट्टं तिट्टं चरं निसिन्नो आसयानो वा यावतस्स विगतमिद्धो एतं सतिं अदिट्ठेय ब्रह्ममेतं विहारं इदमावो दिट्ठिं च अनुपगम्म शीलवा दस्सनेन सम्पन्नो कामेषु विनेयगेदं नहि जातु गर्भसेयं पुनरेति एतेन सच्च वज्जेन सुत्थिते होतु सर्वदा एतेन सच्च वज्जेन सुत्थिते होतु सर्वदा एतेन सच्च वज्जेन सुत्थिते होतु सर्वदा सब्बीति यो विवज्जन्तु सब्बरोगो विनश्यतु माते भवत्वन्तरायो सुखी दीर्घायुको भवे भवतु सब्बमङ्गलं रक्खन्तु सब्बदेवता सब्बबुद्धानुभावेन सदा सुखी भवन्तु ते भवतु सब्बमङ्गलं रक्खन्तु सब्बदेवता सब्बधम्मानुभावेन सदा सुत्ति भवन्तु ते भवतु सब्बमङ्गलं रक्खन्तु सब्बदेवता सब्बसङ्घानुभावेन सदा सुत्ति भवन्तु ते වාසනාවන්ත පින්නතුනි අදත් අපි සුපුරුදු පරිදි අපේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා අපිට දුකින් මිදීමේ මඟ පෙන්වලා දුන්න අපේ බුදුරජාණන් වහන්සේ අපිට හැමතිස්සෙම මෙලෝ සැප ලබා ගැනීම පිණිස පරලෝ සැප ලබා ගැනීම පිණිස මාර්ගයේ පෙන්වලා දුන්නු අපේ බුදුරජාණන් වහන්සේට අපි පළමුවෙන්ම නමස්කාර කරලා අපේ උපහාරය අපේ ගෞරවය අපේ ප්‍රණාමය පළ කිරීමක් වශයෙන් මේ පහන් පූජාව සිදු කරලා මල් පූජාව සිදු කරලා ගිලන්පස පූජාව සිදු කරලා බුදුහාමුදුරන්ගේ ආශිර්වාදේ ලබාගෙන කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරලා ධර්මයේද ආශිර්වාදයේ ලබාගෙන සුළු වේලාවක් අපි අනුශාසනාවක් කරලා එයින් මහා සංඝරත්නයේ ආශිර්වාදයේද ලබාගෙන තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම අපේ සිත තරමක් දුරට සංසුන් කරගෙන බුදුරජාණන් වහන්සේ දුකින් මිදීම පිණිස පෙන්වා වදාළ එක ක්‍රමවේදයක් වූ මේ භාවනා ක්‍රමය අපිත් අපේ ජීවිතයට එකතු කරගන්නයි මේ සූදානම් වන්නේ. භාවනා වැඩීමෙන් අපිට සිද්ධ වෙන
සෙත සැනසුම යහපත අභිවෘද්ධිය මෙපමණකෙයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. භාවනා කිරීමෙන් ලබන සතුට තරං සතුටක් සැපත තරං සැපතක් ප්‍රීතිය තරං ප්‍රීතියක් මිහිර තරං මිහිරක් වෙන මේ ලෝකයේ කිසිම දෙයකින් ලබා ගන්න බෑ. භාවනාවෙන් ලබන්නේ එවගේ ඉහළ සැපක් එවගේ ඉහළ සතුටක්. අපි ලබන හැම සතුටක්ම කාමාවචරයි. කාමාවචර සතුටට වඩා සැපේට වඩා ඉහළයි රූපාවචර සැප සතුට සැනසුම. රූපාවචර කුසාසිත කරන කොටගෙන උපදින සැප සතුට සැනසුම. රූපාවචර කුසාසිතට වඩා ඉහළයි අරූපාවචර කුසාසිත උපදවා ගැනීමෙන් ලබන සැප සතුට සැනසුම ප්‍රීතිය. ඔය ක්‍රම තුනටම වඩා ඉහළයි සෝතාපට්ටි මාර්ග ඥානීය උපදවාගෙන ඵල ඥානීය උපදවාගෙන කෙනෙකුට ඒ ඵල සමාපත්තියේ සික වේලාවක් හරි ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඒක බොහොම ඉහළ සැපතක්. ඉතින් මේ වගේ මේ සැපක් ලබන්න සතුටක් ලබන්න ප්‍රීතියක් ලබන්න සැනසුමක් ලබන්න මේ භාවනා ක්‍රම වලින් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පසන්නේන මනසා භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන්වේති කියලා. සිත ප්‍රසන්න වුණොතින් ඒ ප්‍රසන්න වූ සිතින් කරන කියන දේවල් වලින් අපිට සැප ලැබෙනවා කියන එකයි ඒ ගාථා පදයෙන් කියවෙන්නේ. සිත ප්‍රසන්න වෙන්නේ කොහොමද? සිත ප්‍රසන්න වෙන්නේ සිත අප්‍රසන්න කරන සිතට වදයක් පිණිස පවතින සිතට කරදරයක් පිණිස පවතින සිත කිලුටු කරන හේතුකාරකයන් හිතෙන් අස්සුනහම හිත ප්‍රසන්න වෙනවා. හිත ප්‍රසන්න වීමේ හේතුව තමයි හිත කිලුටු කරන හේතුකාරකයන් හිතෙන් අයින් කිරීම. ඊයේ ධර්ම දේශනාවෙන් සඳහන් කෙරුණු කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු කියන මේ දේවල් තමයි හිත අප්‍රසන්න කරන හේතු. එතකොට මේ කාම ව්‍යාපාද විහිංසා කියන හිත දූෂණය කරන මේ කෙලෙස් මූලයන් අපේ හිතෙන් අස් කරන්න පුළුවන් නම් ඒ හිත ප්‍රසන්න වෙනවා. භාවනා කරන යෝගියාගේ හිත බොහොම හොඳට ප්‍රසන්න කරගන්න පුළුවන්. බුදුගුණ භාවනාවෙන් හිත ප්‍රසන්න වෙන ආකාරය මේ පින්නතුන්ට මම පැහැදිලි කරලා දුන්නා. නිතර නිතර බුදුගුණ මෙනෙහි කරනකොට බුදුහාමුදුරන්ගේ ගුණවලින් අපේ හිත පුරව ගන්නකොට බුදුහාමුදුරන්ගේ ගුණ බලය අපිට නිරායාසයෙන්ම ලැබෙනකොට බුදුහාමුදුරුවොත් එක්ක ජීවත් වෙනවා සහ සමානව බුදුහාමුදුරුවොත් සමගට එකට ඉන්නවා වගේ අදහසක් ඇතිවන පරිද්දෙන් බුදුගුණ භාවනාව ප්‍රබල වශයෙන් පුරුදු කරගත්ත කෙනාට ලැබෙන සතුට ලොකු දෙයක්. ඒ වගේ බුදුගුණ භාවනාවෙන් ඉහළ ගිය තැනැත්තාට දෙවියෝ මිත්‍ර වෙනවා. යම් යම් දේවල් දෙවියෝ රහසින් වගේ ඇහිලා කියනවා. යම් යම් දේවල් පිළිබඳව හිටපු ගාම හොඳ අදහස් ඔලුවට එනවා. දෙවියෝ අදහස් දානවා වගේ. ඒ වගේ හිත ප්‍රසන්න කරගන්න හුඟක් පුළුවන්කම තියෙනවා බුදුගුණ භාවනාව වැඩිවීමෙන්. ඒ වගේ බුදුගුණ භාවනාව වඩලා හිත ප්‍රසන්න කරගත්ත කෙනාගේ මුහුණ ලස්සනයි. ලේ ධාතුව පිරිසුදුයි. වසී වෙන ස්වභාවයක් තියෙනවා. අනුන් වසී කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. බුදුගුණ මෙනෙහි කරලා හිතලා මේ පුජ්‍යලයා මට දමනීය වේවා කියලා අදහසක් අදිෂ්ඨානයක් ඇති කරගත්තොතින් ඕනෑම දරදරු පුජ්‍යලයෙක් මෙල්ල කරගන්න පුළුවන්. හොඳට බුදුගුණ වඩන්න පුරුදු පුහුණු වෙච්ච එක්කෙනාට බුදුගුණ සත්‍යයි සැබෑවයි කියලා හිතලා බුදුරජාණන් වහන්සේ පුරිස ධම්මසාරති ගුණයෙන් යුක්තයි කියලා කල්පනා කරලා
ඒ පුරිස ධම්ම සාරතේ බුදු ගුණය මෙනෙහි කරලා තමන් ඉදිරියට එන අහිතකර ආවේග ඇති පුජ්‍යලයෝ කේන්තියටපත් බරපතල ආසාවන්ගේ තද ආසාවන්ගෙන් පිරුණු මිනිස්සු යම් යම් අවස්ථාවලදී බොහොම සැඩ පරුස මිනිස්සු අපිට හම්බ වෙනවා බල්ලෝ බලල් වගේ සතුනොත් හම්බ වෙනවා ඒ වගේ වෙලාවලදී බුදු ගුණයක් මෙනෙහි කරලා පුරිස ධම්ම සාරතී ගුණය සත්‍යයි සැබෑවයි මම මේ තරමට බුදු ගුණ භාවනාව වඩලා තියෙනවා ඒ පුරිස ධම්ම සාරතී බුදු ගුණයේ බලයෙන් මේ පුජ්‍යලයා නියුණු පුජ්‍යලයක් වේවා සැනසුණු පුජ්‍යලයක් වේවා දමනීය වුණු පුජ්‍යලයක් වේවා කියලා අදිෂ්ඨානයක් කළාම ඕනෑම තැනකදී ඉබඳු අය දමනීය කරගෙන උදව්පදව් ලබා ගන්න පුළුවන්කම තියෙනවා බුදුගුණ මෙනෙහි කිරීමෙන් ඒ හිතේ ප්‍රසන්න ඇති කරගත්ත පුජ්‍යලයාට මේ වගේ නොඑක් මේ ජීවිතයේදී නොඑක් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් මෛත්‍රී භාවනා වැඩිමෙන් හිත ප්‍රසන්න කරගන්න පුජ්‍යලයාට ආනිසංස 11ක් ලැබෙන හේටි බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා සුඛං සුපති සුඛං පටිබුජ්ජති නපාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති නාස අග්ගිවා විසංවා සත්තංවා කමති තුවටං චිත්තං සමාධියති මුඛවන්නෝ විප්පසීදති අසම්මෝල්ලෝ කාලං කරෝති උත්තරින් අපටි විජ්ජන්තු බ්‍රහ්මලෝකෝ පගෝ හෝති මේ ආනිසංස 11න් 10ක්ම මේ ලෝක වශයෙන් ලැබෙන දේවල් අන්තිමට කියවුණු කාරණිය පමණයි මරුණට පස්සේ ලැබෙන ප්‍රයෝජනේ උත්තරින් අපටි විජ්ජන්තු මරුණට පස්සේ බ්‍රහ්මලෝකෝ පගෝ හෝති බ්‍රහ්මලෝකයට එළඹෙන්න පුළුවන් ඒ මෛත්‍රී භාවනාවේ සිත ප්‍රසන්න කරගත්ත පුජ්‍යලයා ලබන සැනසුම ලබන සැපය ලබන සතුට පළවෙනි අංගයේ තමයි සුඛං සුපති හොඳට නිින්ද යනවා බොහෝ දිනාට හොඳට නිින්ද යන්නේ නැහැ නොඑක් ප්‍රශ්න ඔළුවේ දාගෙන කරකැවි කැවි හිත විකාර කරගෙන හිත ඇවිස්සීලා හැමතිස්සෙම හිත කැළඹිලා හැමතිස්සෙම කැළඹුණු සිතක ඇවිස්සුණු සිතක නිින්ද යනවා බොහොම අඩුයි නමුත් මෛත්‍රී භාවනාව කරලා සංසුන් කරගත්ත සිතේ හොඳට නිින්ද යනවා සුඛං පටිබුජ්ජති සමහර බොහෝ විට බය වෙලා හැරෙන්නේ ගැස්සිලා හැරෙන්නේ කේන්තියෙන් හැරෙනවා සමහර පුංචි ළමයි පවා ඇහැරිච්ච ගම අඬනවා නමුත් හොඳට මෛත්‍රී භාවනාව කරන්න පුරුදු වුණු පුජ්‍යලයා හොඳ අවදිවීමක් තියෙනවා හොඳට නිින්ද යනවා වගේම අහවල් වෙලාවට නැගිටින්න ඕනේ කියලා හිතාගෙන නිදාගත්තාම නිරායාසයෙන්ම වගේ ඒ වෙලාවට අවදි වෙනවා සුඛං පටිබුජ්ජති කියලා කිව්වේ ඒකයි නපාපකං සුපිනං පස්සති නරක හීන පේන්නේ නැහැ මනුස්සානං පියෝ හෝති හොඳට මෛත්‍රී භාවනාව කරන කෙනාට මිනිසු ප්‍රිය වෙනවා මිනිසු බොහොම ආදරයෙන් කරුණාවෙන් කතා කරනවා ඕනෑම රළු පරුස විනියෙක් වුණත් හිනා වෙනවා අමනුස්සානං පියෝ හෝති මෛත්‍රී ගුණයේ තිපුජ්‍යලයන්ට අමනුෂ්‍යව පවා ප්‍රිය වෙනවා අමනුෂ්‍ය කිව්වෙන් පස්සේ මිනිස්සු නොවන හැම දිනාම අමනුෂ්‍යව බල්ලු බලලු ගත්තත් ඒත් අමනුෂ්‍යව ඊළඟට යක්ෂ භූත පිසාච දෙවි දේවතා කියන මේ කවුරු ගත්තත් ඔය ඔක්කොම අමනුෂ්‍යව හොඳට මෛත්‍රී භාවනාව කරනකොට සත්තු පවා අපිට මිත්‍ර වෙනවා කුරුල්ලෝ පවා බල්ලෝ බලල්ලෝ පවා පුදුම විදිහට වසඟ වේලා වගේ අපි ළඟට එනවා ඒ වගේම තමයි දෙවි දේවතාවරු මිත්‍ර වෙනවා මම කලිනුත් කිව්වා හොඳට මෛත්‍රී භාවනාව කරන අයට දෙවියෝ මිත්‍ර වෙලා හීනෙන් වගේ යම් යම් දේවල් කියනවා ඒ වගේම හිටපු ගාම යම් යම් දේවල් පිළිබඳ හොඳ වැටහීමක් එනවා ඉදිරියට කරදරයක් වෙන තියෙනවා මෙහෙම වෙනවා කියලා ටක් ගාලා ඔළුවට හිල යනවා දෙවියෝ ඔළුවට ඇතුල් කරනවා වගේ එහෙම දේවල් වෙනවා දෙවියෝ මිත්‍ර වුණාම ඒ වගේ ප්‍රයෝජන ලැබෙනවා
බණපොතේ සඳහන් වෙලා තියෙනවා මේ දෙවියෝ මිත්‍ර වීම නිසා සමහර හාමුදුරුවෝ රහත් භාවයේ බව ලබා ගත හැකියි. බුදුහාමුදුරන්ගෙන් කමඨහන් අරගෙන කෙලෙහෙට භාවනා කරන්න ගිය භික්ෂුන් වහන්සේලාට සමහර වෙලාවල් වලදී නොමග යන අවස්ථා එනවා. භාවනා ක්‍රමයේ පටලැවෙන අවස්ථා එනවා, අවුල් වෙන අවස්ථා එනවා, ඉදිරියට යන්නේ නැති ගතියක් එනවා. අන්න ඒ වගේ අවස්ථාවල් වලදී දෙවියෝ පවා ඉදිරිපත් වෙලා මෙහෙම කරන්න කියලා භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා කරපු හැටි පවා සඳහන් වෙලා තියෙනවා. ඒ මොකක් නිසාද? මෛත්‍රී ගුණයෙන් හිත ප්‍රසන්න කරගත්ත නිසා ප්‍රසන්න වූ සිතට දෙවියන්ට පවා බලපෑමක් කරන්න පුළුවන්. කේන්තිය හිල තියෙන හිතට දෙවියෙකුට බලපෑමක් කරන්න බෑ. කේන්තියෙන් ආවේශ වෙලා ඉන්න මිනිස්සු ළඟට දෙවියෝ ඉන්නෙත් නෑ. ඒ නිසා පින්නතුන් මේ මෛත්‍රී භාවනාව දෙවි දේවතාවෝ යාළු කර ගැනීමට හොඳ උපකාරක භාවනාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම යක්ෂ භූත පිසාච කුම්භාණ්ඩ ආදී මේ භූතයන්ගෙන් වෙන කරදර හිරිහැර බාධක දුරු කරගන්න පුළුවන්. මේ පින්නතුන් අහලා තියෙනවානේ කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කළේ ඊබඳු සිද්ධියක් මුල් කරගෙන කියලා. කැලේ ටිකේ භික්ෂුන් වහන්සේලාට දෙවි දේවතාවරු භාවනා කරන්න දුන්නේ නැහැ. නොයෙක් භයානක වේශ මවාගෙන භයානක ශබ්ද ඇති කරලා භික්ෂුන් වහන්සේලා බය කෙරුවා. අන්තිමේදී භාවනා කරන්න බැලුව බුදුහාමුදුර ළඟට ගිහිල්ලා නඩුව කිව්වා. බුදුහාමුදුර ඒ වෙලාවේ කරණීය මෙත්ත සූත්‍රය උගන්වලා ඇරියා. මේක සජ්ජායනා කරමින් යන්න කියලා. ඒ භික්ෂුන් වහන්සේලා කලින් හිටපු තැනටම කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරගෙන එනකොට දෙවි දේවතාවරු සාදරයෙන් පිළිගත්තා. අප උපස්ථාන කළා, දෙවියන්ගේ උදව්ව ලබාගෙන කෙටි කාලයකදී රහතන් වහන්සේලා බවට පවා පත් වෙන්න පුළුවන් වුණා. සිරිතක් හැටියට මේ භාවනාව පටන් ගන්න කලින් කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරන්නෙත් ඒ හින්දායි. කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරලා හිත ප්‍රසන්න කරගෙන හිත දිවාගෙන දෙවියන්ගේ ආකර්ෂණය ලබාගෙන මේ භාවනාව පටන් ගන්නකොට හොඳයි. භාවනාව වැඩෙනවා, ඉස්සරහට යන්න පුළුවන්. අමනුස්සානං පියෝ හෝති කියලා කිව්වේ ඒකයි. දේවතා රක්ඛන්ති, දෙවියෝ ආරක්ෂා කරනවා. දේවතා රක්ඛති නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. ගින්නෙන් හෝ වස විස කැවීමකින් හෝ ආවිදෙකින් හෝ හානියක් වෙන්නේ නැහැ. බෙරිවේමකින්වත් පිහියකට, ගැත්තකට, උදල්ලකට වගේ දෙයකට අතපයක් කැපෙන්නේ, හීරෙන්නේ, තුවාල වෙන්නේ නැහැ. මෛත්‍රී භාවනාව හොඳට කරලා තියෙන කෙනාට තමන් අනුභව කරපු ආහාරයක් වසක් විසක් බවට, අජීර්ණයක් බවට පත් වෙන්නේ නැහැ. හොඳට මෛත්‍රී භාවනාව කරලා තියෙනවා නම් ගින්නෙන් හානි සිදු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ කරුණ තුන හොඳට දේශනා කළාම හොඳට මෛත්‍රී කරන උදවියට මේ වගේ අහම්බෙන්වත්, බැරිවීමකින්වත්, ගින්නෙන්වත්, වසවිස කැවීමකින්වත්, ඒ වගේම අවියායුධයකින්වත් හානියක් වෙන්නේ නැහැ කියලා. තුවටං චිත්තං සමාධියති. හිත හොඳට ඉක්මනට සමාධිගත කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි භාවනා කරන යෝගාවචරින්ට මේ සතර කමඨහන් හැටියට මුලින් කමඨහන් හතරක් දේශනා කරලා ඒ මේ මෛත්‍රී භාවනාව හොඳට කරන්නේ. මේ පින්නතුන්ට මං මෛත්‍රී භාවනාව කරන හැටි ඊයේ කියලා දුන්නා. ඒ විදිහට මෛත්‍රී භාවනාව කරනකොට අපි බලන් ඉඳද්දීම අපේ හිත නිවෙනවා. අපේ හිත තැම්පත් වෙනවා, සංසම් වෙනවා. ඉතින් ඒ වගේ සංසම් වුණු සිතක, නිවුණු සිතක සමාධිය උපදිනවා. ඒකයි කිව්වේ තුවටං චිත්තං සමාධියති. මුඛවන්නෝ විප්පසීදති. කේන්තියට පත්තුණු මිනිහෙකුගේ මූණ දිහාවක් බලන්න බෑ. හරිය බියජනකයි, අප්‍රසන්නයි. මෛත්‍රී සහගත චේතනාවන්ගෙන් පිරුණු හිතක් ඇති පුජ්ජිලයෙකුගේ මුහුණ ප්‍රසන්න වෙනවා. මුඛවන්නෝ විප්පසීද කියලා කිව්වේ ඒකයි. ලේ ධාතුව පිරිසිදු වෙනවා. මෙන්න මේවා තමා මේ ලෝක වශයෙන් ලැබෙන ආනිසංසය. මෛත්‍රී භාවනාව වැඩීමෙන් මෙත්තා චේතෝ විමුක්තිය උපදවා ගැනීම තුළින් ධ්‍යාන ලබන්න පුළුවන්.
චතුර්ථ ධානය ලබන්න පුළුවන්. චතුර්ථ ධානයම ලැබලා බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ එක භික්ෂුන් වහන්සේ නමක් බුදුහාමුදුරන්ගෙන් ඉල්ලා හිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම තනියම වාසය කරන්නේ කෙලෙස් තවන වීරිය මට තියෙනවා මේ සුදුසුකම් මට තියෙන නිසා ඉක්මනින් රහත් වෙන්න කෙටි මාර්ගයක් කියලා දෙන්න කියලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලීමක් කළා අංගුත්තර නිකායේ සංකීර්ත දේශිත සූත්‍රයේ සඳහන් වෙන මේ ප්‍රවෘත්තිය බුදුහාමුදුරු ඒ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේට කිව්වා මෛත්‍රී කරන්න පළමුව තමන්ට මෛත්‍රී කරන්න කොහොමද අහං අවීරෝ හෝමි අව්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානං පරිහරාමි පළමුව තමන්ට මෛත්‍රී කරලා ඊට පස්සේ අනුන්ට මෛත්‍රී කරන්න මෙහෙම මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති කරගෙන ප්‍රථම ධානිය ලබන්න දෙවිතිය ධානිය ලබන්න තෘතිය ධානිය ලබන්න චතුර්ථ ධානිය ලබන්න ඊට පස්සේ ඒ ධාන හොඳට ප්‍රගුණ කරගත්තට පස්සේ විදර්ශනාවට යොමු වෙන්න. ඒ හැම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න පුරුදු වෙන්න. මේ විදිහට භාවනා කරන්න කියලා බුදුහාමුදුරු ඒ භික්ෂුන් වහන්සේට දුන්න කර්මස්ථානය. මේ සූත්‍රය මගේ හිතේ හුඟක් තදින්ම ඇඳුණු සූත්‍රයක්. මොකද හේතුව බුදුහාමුදුරන්ගෙන් කමඨහන් ලබාගත් භික්ෂුන් වහන්සේලා තුන් මාසෙන් රහත් වුණා මේ වගේ කෙටි කාලෙකින් රහත් වුණා කමඨහන් ලබාගත් රහත් වුණා කමඨහන් ලබාගත් භාවනා කළා රහත් වුණා කියලා තියෙනවා මිසක් කමඨහන මොකද්ද කියලා එක එල්ලීම ප්‍රකාශ කෙරෙලා නැහැ බුදුහාමුදුරු දුන්න කමඨහන මොකද්ද කියලා ප්‍රකාශ කෙරෙලා නැහැ බුදුහාමුදුරු දුන්න කමඨහන මොකද්ද කියලා ප්‍රකාශ කෙරෙලා තියෙන සූත්‍ර බොහොම ටිකයි තියෙන්නේ ඒ සූත්‍ර අතරින් මගේ හිතගත් සූත්‍රය තමයි මේ සංකීර්ත දේශිත සූත්‍රය. මෛත්‍රී කරන්න, මෛත්‍රී ධානිය උපදවන්න, ධානිය උපදවලා විදර්ශනාවට හැරෙන්න කියලා බුදුහාඳුරෝ මේ භික්ෂුන් වහන්සේට කමඨහන දුන්නා. ඒ භික්ෂුන් වහන්සේ තුන් මාසයක් ඇතුළත මේ විදිහට භාවනා කරලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා බුදුහාඳුරු ළඟට ආවා. එතකොට මේකෙන් අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ මෙත්තා චේතෝ විමුක්තිය රහත් බව පවා ලබා ගැනීමට හේතු වන දෙයක්. මොකද එහෙම වෙන්නේ හේතුව ප්‍රධානම හේතුව තමයි මෛත්‍රිය කරන කොටගෙන හිත ප්‍රසන්න වෙනවා. හිතේ අප්‍රසන්නකම ඇතිවීමට හේතු වන ලෝභ දෝස මෝහ කියන මේ දේවල් හිතෙන් පලා යනවා. හිතෙන් අස් වෙනවා. නිතර නිතර හොඳට මෛත්‍රී භාවනා කරනකොට මා ඊයේ සඳහන් කළ පරිදි කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු කියන මේ දේවල් අක්‍රිය වෙනවා ක්‍රියා විරහිත වෙනවා අනුසේ වශයෙන් පවතින දේවල් අනුසේ වශයෙන්වත් පවතින්නේ නැති විදිහට නැති වෙලා යනවා අන්න ඒ විදිහට හිත ප්‍රසන්න කරගත්ත පුද්ගලයාට මෙහෙම ධානයක් උපදවන්න පුළුවන් ඒ මෛත්‍රී ධානිය උපදවන හැටි එයින් සිත ප්‍රසන්න කරගෙන ඒ ඉහළ කුසාලසිත ලබා ගන්න හැටි පුදු එතෙන්දී ප්‍රකාශ කළේ අපි අද මේ විදිහට මෛත්‍රී භාවනාව කරන්නවම මහන්සි ගන්නේ නැහැ විදර්ශනා භාව ආනාපාන සති භාවනාව සමතේ වැඩෙන ආකාරයට කරන්න උත්සාහ කරනවා ධ්‍යාන සත්‍ය තත්ත්වයට හිත ගන්න එයින් හිත ප්‍රසන්න කරගෙන පීති සුඛ ඒකග්ගතා කියන මේ ගති ලක්ෂණ හිතේ ඇති කරගෙන මිහිරක් සතුටක් ප්‍රීතියක් ලබා ගන්න හැටි අත්දැකීමක් හැටියට විඳ ගන්න ක්‍රමය මේ පින්වතුන්ට මම අද කියලා දෙන්නයි කල්පනා කළේ. හිත ප්‍රසන්න කර ගැනීම තුළින් ප්‍රීතිය සුඛය උපේක්ඛාව නැත්නම් උපේක්ඛා ඒකග්ගතාව එන හැටි ඒයින් තුළින් ඒ තුළින් හිතේ සතුට ඇතිවෙන හැටි මේ පින්වතුන්ට අත්දැකීමක් හැටියට තේරුම් ගන්නයි මේ ආනාපාන සති භාවනාව සමත හැටියට වඩන හැටි මේයන්ට කියලා දෙන්න මම මහන්සි ගන්නෙ. මේක දිගින් දිගට කරන්න යන්න එපා ටිකක් කරන්න සමත භාවනාව කරන්න භාවනාවට ආසාව භාවනාවට රුචිය භාවනාවට ඡන්දේ ඇතිවන විදිහට ඒ ටික දියුණු කරන්න ඊට පස්සේ විදර්ශනාවට හැරෙන්න. එහෙමයි වෙන්න ඕනේ. දිගින් දිගට මේක අල්ලගෙන ගියොත් එහෙම
එතකොට ඉතින් අපිට හැමදාම එතනම තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා ආනාපාන සති භාවනාව මේ විදිහට සමතේ වැඩෙන ආකාරයට ඉටු කරන්න අපි මහන්සි ගනිමු. එක කරන්නේ මෙහෙමයි. මුලින් සතර කමඨහන් අතරින් බුදුගුණ මෙනෙහි කිරීම සහ මෛත්‍රී භාවනාව කිරීම කරනවා. සමතේ දියුණු කර ගැනීමට බලාපොරොත්තු වෙන යෝගියට කායගත සතියත් මරණ සතියත් අපි වඩන්න දෙන්නේ නැහැ. කායගත සතිය විදර්ශනාවටයි තියෙන්නේ. මරණ සතියත් විදර්ශනාවටයි යන්නේ. ඉතින් ඒ නිසා ඒ දෙක දෙන්නේ නැතුව ආනාපාන සතිය වඩන හැටි කියලා දෙන්නේ. නාසය අග සිහිය පිටුවගෙන හොඳට හුස්ම ගන්න. ඕනකමින් හුස්ම ගන්නව නෙමෙයි, ඉබේ වැටෙන හුස්ම ටික දිහා හොඳට බලාගෙන ඉන්න. මෙතන මේ නාසය අග කියලා කිව්වන් පස්සේ සමහර කෙනෙකුට මේ නාසය අග හුස්ම ධාරාව සීතලට වැදෙනවා දැනෙනවා. සමහර කෙනෙකුට තොල්පොටේ වැදෙනවා දැනෙනවා. සමහර කෙනෙකුට මේ නාසය ගත් නෙමෙයි තොල්පොටත් නෙමෙයි මේ නාසයේ මෙද හරියේ වැදෙනවා දැනෙනවා. ওই තුම්පලෙන් එක පොලක් කොතන හරි සනිටුහං කරගන්න, සටහන් කරගන්න, මතකයට ගන්න, අරමුණ වශයෙන් තබා ගන්න. එතන අරමුණ වශයෙන් තබාගෙන සීතල හුස්ම ධාරාව නැහැ වැදීගෙන යන හැටි බලාගෙන එතන හිත පිහිටුවගෙන බලාගෙන ඉන්න. ඊතනට හුස්ම පිට කරන කොටත් ওই තුම්පලෙන් කොතන හරි වැදිනවා. ටික රස්නේ හුලම් පාරක් ආසයෙන් පිට වෙලා යනවා තේරෙනවා. ඒක දිහා බලාගෙන ඉන්න. මේ විදිහට හුස්ම ගන්නකොට සීතල වායු ධාරාවක් වැදීගෙන යන ආකාරයත්, හුස්ම පිට කරනකොට උණුසුම් වායු ධාරාවක් නාසයෙන් පිට වියන ආකාරයත් බලන්න. ඇතුළට හුස්ම වැදීගෙන මේ පෙනහළු පිම්බෙන හැටි මෙහෙම දිගින් දිගට මෙහෙම ගමන් කරන හැටි එහෙම බලන්න බෑ. මෙතනින් එහාට පිම්බට පස්සේ මෙතනින් එහාට පිට වුණාට පස්සේ මේ උලන් ධාරාව වායු ධාරාව මේ ඉස්සරහට පානකට පිමිනකොට පාන නිවෙනවා වගේ උලම් පාර ගිහිල්ලා මේ නාසයෙන් මෙහෙම උලම් පාර මෙහෙම ඉස්සරහට එනවා හැම බලන්න බෑ. එතකොට භාවනාව වැඩින්නේ නෑ. එක තැනක සිහිය පිහිටුවාගෙනයි මේක කරන්නේ. ඔහොම ඉන්නකොට මොන දේවල් ආවත් ගණන් ගන්න එපා. ඔහි තිබුණාවේ මම මගේ වැඩේ කරනවා. සද්ද තියෙන්න පුළුවන්. උපේක්ඛාවට එන්න. ඇලෙන්නත් එපා. ගැටෙන්නත් එපා. ඇහුන සද්දේ මොකද්ද කියලා හොයලා බලලා විමසලා බලලා සතුටක් ඇති කරගන්නත් එපා. ඇසීම ඇසීමක් විතරයි. ඇහුණු සද්දේ මොකද්ද කියලා මේක භාවනාවට මට කරදරයක් කළා කියලා ගැටීමක් ඇති කරගන්නත් එපා. ඒක ඔහේ තිබුණාවේ. අපි අපේ වැඩේ කරමු. මේ විදිහට මුල ඉඳලම උපේක්ඛාවට උපේක්ඛා ගුණය පුරුදු කරගන්නත් මහන්සි ගන්න ඕනේ. නාසයක සිහිය පිහිටුවාගෙන හුස්ම ගන්න හැටි බලමින් උපේක්ඛා ගුණය පුරුදු කරගන්නත් මහන්සි ගන්න ඕනේ. මොකද ඒකට එහෙම කියන්නේ. අන්තිමේදී මේ උපේක්ඛා ඒකග්ගතා කියන එක තමයි චතුර්ථ ධානයේට පාදක වෙන්නේ. චතුර්ථ ධානයේ උපදින්නේ උපේක්ඛා ඒකග්ගතා කියන මේ සිතේ ඇතිවන මේ ගති ලක්ෂණයයි. උපේක්ඛා ඒකග්ගතා කියන මේ ගති ඇති වෙන්න නම් පළමු කොට මුල ඉඳලම අපි එන දේවල් වලට, ඇහෙන දේවල් හරි, පේන දේවල් හරි, මතක් වෙන දේවල් හරි, ශාරීරියේ වේදනාවක් ඇති වුණා නම් ඒක හරි, සතුටක් දැනුණා නම් ඒක හරි, දුකක් ඇති වුණා නම් ඒක හරි, මොක මොන දේ ආවත් ගණන් ගන්න එපා. ඒක ඔහේ තිබුණා. හොඳට භාවනා වැඩිගෙන එනකොට සතුටක් දැනෙන්න පුළුවන්. ඒ සතුට දැනුණොත් ඒක විඳින්න යන්න එපා. ඒක ඔහේ තිබුණා. බය වෙන්නත් එපා, බාර ගන්නත් එපා, විඳින්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. උපේක්ඛාවට එන්න. මධ්‍යස්ථ වෙන්න. තමාරුට ටික වෙලාවක් ඉන්නකොට වේදනාවක් එක්කන් ඉන්න පුළුවන්. හැබැයි හොඳට සමතේ වැඩෙනවා නම් වේදනාවක් නැහැ, කොහෙවත් ඉන්නේ නැහැ, කොහොමත් මෙන්නේ නැහැ. පටන් ගන්නකොට තමයි ඉතින් ওই පොඩි පොඩි වේදනාවක් එන්නේ. ඉතින් එහෙම වේදනාවක් ආවට ගණන් ගන්න එපා. ඔහෙ තිබුණා මේ. මේ ගැටීමක් ඇති කරගන්නත් එපා. කරදරයක් හැටියට හිතන්නත් එපා. ඔහෙ තිබුණා. ටික වෙලාවක් ඉඳලා ඉතින් බැරි වුණොත් ඉරියව් වෙනස් කරගන්න. ඒක තහනවන්නේ. ඒ විදිහට වේදනාවක් ආවත් උපේක්ෂා සහගත වෙන්න මහන්සි ගන්න. මතක් වේවි සිතිවිලියට පුළුවන්.
සිතවිලි මතක් වී එනකොට ඕක මට වැඩක් නෑ කියලා හිතෙන් අස් කළා දාන්න. මම මේ භාවනා කරන වෙලාව මං භාවනා කරන්නට වෙලාවේ මං භාවනාම කරන්න ඕනේ. වෙන වෙන දේවල් අවධානය වෙන වෙන දේවල් ගැන අවධානය යොමු කරන එක වැරදි. දැන් ඔය ඇත්තෝ ටෙලිෆෝන් කෝල් එකක් ආවද කියෙම තියෙන වැඩ ඔක්කොම නවත්තලා ටෙලිෆෝන් කෝල් එකට මුල් තැන දීලා ඒකට කතා කරනවා මිසක් අනිත් ඒවාට අවධානය යොමු කරන්නේ නැහැනේ. අන්න ඒ වගේ. කෑම ගන්න වෙලාවේ ඒ වැඩේ කරනවා මිසක් වෙන වෙන දේවල් වලට අවධානය යොමු කරන්නේ නැහැනේ. අන්න ඒ වගේ. භාවනා කරන වෙලාවේ භාවනා කරන්න. වෙන වෙන දේවල් මතක් වෙන්නවත් ඕක මට වැඩක් නැහැ. මම මේ පැය කාලා භාවනා කරනවා මේක මට ඕනේ නැහැ. මේක මට වැඩක් නැහැ. මේක නීවරණ ධර්මයක්. උද්දච්ච කුක්කුච්ච කියන නීවරණයයි මේ මගේ හිතේ ක්‍රියාත්මක වෙන එක එක දේවල් මතක් කර කර හිත කලඹන ස්වභාවය, හිත අවුස්සන ස්වභාවය, හිත විපිලිසර වෙන ස්වභාවය, හිත ගෙලෙස් උපදින ස්වභාවය උද්දච්ච කුක්කුච්ච නීවරණය. මේක මට වැඩක් නැහැ. මගේ බලාපොරොත්තු වල බාධාවක්. මට දුක පිණිස පවතිනවා, මගේ ප්‍රාර්ථනා බිඳ වැටෙනවා, මට නිවන් දකින්න මාර්ගඵල ලබන්න ධ්‍යාන ලබා ගන්න මේක මට බාධාවක් කියලා හිතලා එන අරමුණු මතක් වීම වශයෙන් කල්පනා වීම වශයෙන් එන දේවල් හිතෙන් අස් කරලා දාන්න. ඉතින් මෙන්න මේ විදිහට නාසයග සිහිය පිහිටුවාගෙන හොඳට බලන්න භාවනා කරන්න. නාසයග සිහිය පිහිටුවාගෙන මේ භාවනා කරනකොට ගන්නවා හෙලනවා කියලා මෙනෙහි කළත් වරදක් නැහැ. සමත භාවනාව වැඩෙනකොට ගන්නවා හෙලනවා කියලා මෙනෙහි කළට වරදක් නැහැ. වෙන දේවල් ඉතින් අපි මෙනෙහි කරන්න යන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි ඉතින් සමත භාවනාව මුලින් මුලින් වඩන්න පුරුදු වෙන්නේ. ඉතින් ওই ටික කරගෙන යනකොට තව තව වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් ඇති වෙනකොට ඉස්සරහට ඉතින් ඒ ටික ඒ ගැන ඉතින් අපිට තොරතුරු කියලා දෙන්න පුළුවන්. මුලින් ওই ටික තමයි දැනගෙන කරගන්න ඕනේ. ඉතින් අද අපි පැය කාලක් විතර වගේ සමත භාවනාව කරන්න මහන්සි ගන්න. ඔය කියලා දෙන විදිහට නාසයග සිහිය පිහිටුවාගෙන හොඳට සමතේ වැඩේවා කියන අදහස ඇති කරගෙන හොඳට භාවනා කරන්න. හිත පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න, හිත උපේක්ෂා සහගතව තබා ගන්න. 100%ක්ම බැරි වෙන්න පුළුවන්. පුළුවන් තරමක් උපේක්ෂා සහගත වෙන්න. 100%ක්ම බැරි වෙන්න පුළුවන් මේ නාසයග සිහිය පිහිටුවා ගන්නවා කියන එක. පුළුවන් තරමක් නාසයග සිහිය පිහිටුවා ගන්න මහන්සි ගන්න, උත්සාහවන්ත වෙන්න. කාලයක් යනකොට 100%ක්ම පුළුවන් වෙනවක. මේ විදිහට අපි ආනාපාන සති භාවනාව සමත භාවනාවක් හැටියට අද වඩමු. පළමුවෙන්ම බුදුගුණ භාවනාව වඩන්න, ඊට පස්සෙ මෛත්‍රී භාවනාව කරන්න, ඊට පස්සෙ ආනාපාන සති භාවනාව කරන්න. මම අද මුකු කියන්නේ නැහැ. මේ පින්නතුන් බුදුගුණ භාවනාවත් වැඩුවා, මෛත්‍රී භාවනාවත් වැඩුවා, ආනාපාන සතිය වඩන හැටි දැන් මම කියලා දුන්නා. ඒ විදිහට දැන් අපි කරමු. දැන් කවුරු සාදුකාරය දීලා ආරම්භ කරමු.
හොඳයි එහෙනම් දැන් ඇති සාදු කියන්නේ කවුද ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා සංඝං පූජේමි අද්දායිමාය ධම්මානුධම්ම පටිපත්තියා ජරා මරණං හා පරිමුංචෙසාමි අද්දායිමාය ධම්මානුධම්ම පටිපත්තියා නිබ්බාන පච්චයෝ හෝතු. වාසනාවන්ත පින්නතුනි, දැන් අපි කවුරුත් බොහොම හොඳට භාවනා කළා, පිරිත් දේශනාවක් කළා, ධර්මානුශාසනාවක් කළා, ඉලන්පස මල් පහන් පූජාව සිදු කළා, පන්සිල් සමාදන් වුණා. මේ ආකාරයට අපි මේ අවස්ථාවේ බොහෝ කුසල් සිත් උපදවා ගත්තා. මේ උපදවාගත්ත සියලු කුසාසිත් මේ සියලු පින්සිත් අපව රකින ලෝකයේ රකින පින්ගනු කැමති සියලු දෙවිදේවතාවෝ අනුමෝදන් වීමෙන් සැපයෙන් සැපයට පැමිණිත්වා, දෙවියෝ අපව ආරක්ෂා කරත්වා, දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියන්නේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සද. නමින් මිය ගිය සියලු ඥාතීහුද මේ කුසල් අනුමෝදන් වී සුඛිත මුදිත වෙත්වා, පතන බෝධිකින් නිවන් දකිත්වා කියලා සාදු කියන්න. මේ පාල කරගත සියලු පින් බලයෙන්, තුනුරුවන්ගේ ගුණ බලයෙන්, දෙවියන්ගේ නමින් මියගේ ඥාතීන්ගේ කරුණාව ආශීර්වාදයේ සැලසීමෙන් මේ පින්වත් සෑම සියලු දෙනාටම තව තවත් මෙබඳු භාවනා ගුණ ධර්ම දියුණු කර ගැනීමට අවශ්‍ය කායික ශක්තිය, මානසික ශක්තිය සැලසේවා. නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. තව තවත් මේ බඳු භාවනා ගුණ දියුණු කර ගනිමින් සිත කෙලසුන්ගෙන් මුදවාගෙන, උපාදානයන්ගෙන් මුදවාගෙන සංසාර විමුක්තිය සලසා ගැනීමට මේ සීල කුසල කර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං නෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. පැය කාලයි භාවනා කරන්න හිතුවේ. විනාඩි 40ක් භාවනා කළා, විනාඩි 40ක් ගියා තේරුන්නේ නැහැ නේද? පැය කාලෙන් නවත්තන්න කියලා බැලුවාම ඉතින් කවුරුත් හොඳට පිළිඹ තිබ්බා වගේ හොඳට භාවනා කරනවා පේනුණා. මට පව් කියලා හිතනවා මම භාවනාව කැඩුවති. ඉතින් ඒ හින්දා තව ටිකක් හිටියා. තවත් විනාඩි 10ක් විතර ගිහින් බලනකොට ඒත් එහෙමයි. ඉතින් කවුරුත් ඉතින් හොඳට භාවනා කළා. ඉතින් මේ විදිහට හොඳට හිත ප්‍රසන්න කරගන්න, මහන්සි ගන්න, හිත අප්‍රසන්න වුණොත්, හිත කෙලසුනොත් හිත
අපිරි සිදුවනොත් ඒකේ පාඩුව කාටවත් නෙමෙයි අපිටමයි. හිත ප්‍රසන්න කරගත්තොත් ඒකේ සතුටත් අපිටමයි, ඒකේ ප්‍රීතියත් අපිටමයි. මේ හොඳට භාවනා කරන්න මේ වගේ හොඳට පිළිඹු පුද්ගලයාට ලොකු සතුටක්, ලොකු සැනසීමක්, ලොකු ප්‍රීතියක් දැනෙනවා. ඒක ආයි වෙන කිසිම දෙයකින් ගන්න බෑ. ඒක බොහොම උත්තරීතර නිරාමිෂ ප්‍රීතියක්. ඉතින් මේ විදිහට නිතර නිතර භාවනා කරලා මේ නිරාමිෂ ප්‍රීතිය ලබා ගැනීමට උත්සාහවන්ත වෙන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවචේ අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු. Thank you.